මේ ඉල්ලීම් සියල්ල වැටුප් වැඩිවීමක් නෙවෙයි. මේක විෂමතාවයක් ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයක් අවුරුදු 20ක් 25කට වැඩි කාලයක් තිබිච්ච එකන් නිවැරදි කරන්න තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේක අපි නිර්දේශය වුණේ මේක සමස්ත රාජ්‍ය සේවයේ ව්‍යුහය තුල අසමතුලතාවයක් ඇති නොවන පරිදි ක්‍රියාත්මක කිරීම ඉදිරි අයවැය තුලින් සල්කා බැලීම සුදුසු වේ කියලා. ඉතින් දැන් අයවැය ඉල්ලා තියනවා. ඉතින් කැබිනට් මණ්ඩලය මේ වார்த்தාවට එකගත්වය පළ කරලා තියනවා. ඉතින් මේ පිළිබඳව සියලු දේශපාලන පක්ෂත් ඒ වගේම විශේෂයෙන්ම මල්වත්තු පාර්ශ්වයේ මහානායක හමුදුරුව ඇතුළු හැම පාර්ශ්වයකින්ම මම හම්බ වෙච්ච වෙලාවේ උන් නිර්දේශ කරේ මේ ගුරු සහ විදුහල්පති ප්‍රශ්නය විසඳන්න අයවැය තුලින් විසඳන්න කියලා. ඉතින් ගරු අගමැතිතුමත් විශේෂයෙන්ම ජනාධිපතිතුමත් අධ්‍යාපන ඇමැතිතුමත් මේ අනුකමිටුවත් නිර්දේශ කළා තියෙනවා අනිවාර්යයෙන්ම මේක විසඳන්න. ඉතින් අපේ වෘත්තීය සමිති පැත්තෙන් අපිට ලොකු සහයෝගයක් මේ වෙලාවේ ලැබිලා තියෙනවා. අපිට ඕන උනේ එකම දේ මේ අධ්‍යාපනය ළමයින්ට ලබා දෙන්න. ඉතින් මේ වෙනකොට අපේ විශේෂයෙන්ම සියලුම පාසල් විවෘත කළා සෞඛ්‍ය නිර්දේශ අනුව පාසල්වල ඉගෙනීමේ කටයුතු සිද්ධ වෙන නිසා ඒක පදනම් කරගෙන අපි බොහොම අමාරුවෙන් වුණත් මෙම මුදල මේ නිර්දේශිත මුදල සම්පූර්ණ මුදල මේ අයවැයෙන් අපි වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මුදල එකවර සියලුම මේ වැට්ටු විෂමතාවයක් විසත් මම නැවත කියනවා විෂමතාවයක් දුරු කිරීමක් ඇර වැටුප් වැඩිවීමක් නෙවෙයි එහෙම වුණොත් වැඩිවීමක් කියලා කියන්න ගියොත් අපිට ලොකු ගැටලුවකට වෙන්නවා. අනිත් රාජ්‍ය සේවයේ 14 ලක්ෂයක් ඉන්නවා. ඉතින් ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මෙතන ඉන්න හැම වෘත්තීය සමිති නියෝජිතෙක්ගෙම ගරු මහා සංඝරත්නයෙන්ගෙනුත් මේක වැටුප් විෂමතාවයක් වෙන අඩුවක් තිබිච්ච එකක් අවුරුදු 20 ගාණක් විසඳන්න නොහැකි වෙලා තිබිච්ච ප්‍රශ්නයක් සාධාරණ පදනමින් එතනින් එහාට තියෙන යෝජනා මම හිතන්නේ අන්තර් අධ්‍යාපන ඇමතුමත් ඒ මට්ටමින් කතා කරලා තීන්දුවක් ගත්තොත් හොඳයි කියලා හිතනවා.